යන එන වාහන වලට පෙටල් රි ඩීසල් හරි ගහනවා ඉදන විදිට නත්නම් බැටිය චාච කලා යන්න පුළුව නිලෙට්්‍රික් වාහනත් දැ ඕන තරම් තිෙනවා පෙට්‍රල් ඩීසල් වගේ බොරොතෙල්ලාසිිත නිෂ්ාන බලශක්ත්්‍ය ප්‍රභවයක් විදියට ගත්තොන්නම බයි ගොඩක් කල් කාරක්क्षමයි ඒ වගේම ඒවා තහනෙන් පරිසරයට අහිතකර හරිතාගරවා යුනුත් මුදා හරිවා ප්‍රවාහණ කටයුතු වට එච්චර භාවිත නොකරුවට බලෂක්තිය නැත්නම් විදුලිය නිපදවන්න දැනට හොවා ැෙන තියෙන කාරක්‍ෂම හා පරිසර හිතකාමීම ශක්ති ප්‍රභයත. යි नියෂ්ටි ක්क्තිය දැන්න वाला බලනව ඇති ඒක පරිසර හිතකාමී කියनेොමද නිියෂ්ටික බලය කොච්චර යානක දෙ्या කියලා හ ඒ ඇත්ත හැබැයි नියෂ්ටික බලාගාර බයානක වෙන්න විකරණකාම්දුවක් පුුණොත්ति තරයි නැක්තම් ්‍යියෂ්ටික ලාගාරයකින් පරිසරයට මුදාහर ඉන්න ජලවාශ්ප විතරයි මේ කියන नියෂ්ටිका බලාගාරවල ප්‍රධානම ඉදනය වෙන්න युරණियම් ඉතින් මේ මිහි මත ප්‍රබලම බලශක්ති ප්‍රභවයට භාවිතා කරන ඉන්නනය වන युරේियම් ගැන තයි මේ ස්වා බැලීම யரேियම් සභාවිக்க පස්, පාශාන වගේම අපි ගන්න ජலයේත් සමහර්වෙල්ලාවට අන්තර්ගත වෙනවා ැබැ වාණජ විදිට යුரேனियம் නිපදවන්නේ යரேனைட்්‍යෙන කணிජෙන් නිස්සාරණය කරලා මේ කියන யுரேனைයිட் veල யुரேனியம் අන්තර්ගත වෙන්න யुரேனियම් यக்சைाइட்් විදිියට ඒක හිදා මේ පාජන ගොඩක් වෙලාවට තද කළුපාටක් ගන්නවා නම් ෝපස්වලත් යුරනිියම් තියනවා යුරනියම් ඔක්සයිඩ විදිට යුරනිියම් මූල දව්‍ය මුලින්ම සස්වාගන්නේ වර්ෂයක් දා සත්්‍ය අසු නමේ ඇති ජර්මානු රසායන විද්‍යාඥය කුණ මාටින් ලපොත් විසින්. පැරණි බොහිමයා රාජ්‍ය රිදිී ආකරයක පස්සම්පලයගින් නොුට පුළුවන් වන මේ යුරනිියම් ඔක්සाइට් ෙන් කරගන්න. පස්සෙ කාලකද යුරෙනස් ්‍රාලෝකය නම භාවිතා කල්ලා මේ අපූර මූල දවයට නම තියනවා යුරන් කියලා. යුරනियම් කියන්නේ ඉතා පාසුවෙන් විකණ් නේබ වන මූලදව්‍යයක් ඒනිසා ම. ඒ ්‍යෂ්ටික ඉඳන්නනවිදිදයට ාවිතා කරන්නේ. පුල්කාලති යුරනියම් වල සැබෑ වටිනාකම නොදැනහිටපු මිනිස්සු යුරரேණියම් භාවිතා කලා වීදුරහා මුල්කාලින චයරූප වර්ණගන්වන්න. රियම්මල සැඟවුන විකරණ ීලේ ගුණන්ගේ සස්වායාගන්න ොළුවන් එෙන්න වර්ශයෙක් දාසර से හැත හායේද विිස්වන සේවාස මැදබාගේෙදි තමයි යුරनियම් බලශක්ති ප්‍රභාවයක් විදියටත් න්‍යෂ්ටිකායද නි්පානයටත් භවිතාකරීම රම්භ කලන්නේ. යුரேियම් மூූලට අව්‍යय235238, u234 විදියට ප්‍රධනාකාර තුක් තියෙනවා හැබැයි නි්‍යෂ්ටික ප්‍රතිිප්‍රියාකාරකවල ඉදන විදිියයට වැඩි වශයම භාවිතා කරන්නේ U235 කියන වර්ගේ. ඒකට හේතුව ඒ මූලදව්‍ය තිය ඉහළ විkanඩන හැකියාව හැබැ යුරේනියම් වඩා බහලවශයෙන්ම පවතින්නේ +238 කියන මුූල දව්‍ය විදිියටයි U235 යුරනයියම් පරමානුවක නි්‍යාශට්‍රිය, පොටෝන් අනු දෙකොත් නියුරෝණ එකසිය හතලිස් තුන ගොත් තියෙනවා. ෂ්ටික ප්‍රතිි්‍රයාකාරකය එකෙති නියවරෝණ දෙකට බෙදීමෙන් තාපය නිපදවනවා වගේම එක පරමාණුවකින් නෙලියට විසිවන නියවරෝණ අනෙක් පරමාණුවල නිියෂ්ටිය බෙදන්න උපකාරවීමෙන් නිතා කුඩා යුරේනියම් ප්‍රමාණයකින් විශාල තාපයක් නිපදවන්න පුළුවන්. මේ නිපදවන ශක්තිය කොච්චරදකිවොත් එක යුරේනිියම් කිලෝයකින් නිපදවන තාපය 1 කිෝ් පෑ මිලියන විසි අතරක විදුලිය නිපදවන්න පුළුවන්. ැයිගල්ලංගුරු किलोෝ එක තාපයෙන් නිපදවන්න පුළුවන් किලलोබෝ පැටක විදුියකුත් කනිජතෙල් කිलोෝ එකක තාපයෙන් නිපදවන්න පුළුවන් kiloलोෝ් පැ ොහකොත් විතරයි දැන්නු वाලට තේරණ වැඇති යුරरेनियම් කියන්නේ කොච්තර ප්‍රබල ශක්ති ප්‍රභවයක්ද කියලා විද්‍යාඥාන් විශ්වාස කරන්නේ පෘතුවිය නිර්මාණය වෙද්දිී ඒ තිබුණු පාශාන කොටස් පළම යුරේණියම් අන්තර් ගත වෙන්න ඇති කියලා ඒකෙන් කිය වෙන්නේ අභ්‍යවකාශය යුරනියම්මුූල ඩව්‍ය පවතින බවයි නෝ පිපරම් වල නොයි නිියවරුවන තරු එකට ගැටීම තිී තමයි आप्याකාශයට යුරේණියම් මුදාහරණ බව विශ්වාස කරන්නේ එදා මුළු හිरोෂිමාවම විනාස කරපු लिිල්බෝයි පරමමාණක බෝමියයේ තිබලාති එන්න යुරනियම් किලलो හැකා තරක් भी තරයි ඒක නොත් විකණඩය වෙෙලා තියන්නෙ සීියයට එක් දසම තුनाයි යටයි. කමටහිතන්න ඒ බෝම්බේ තිබුණු युரேनियම් ෙलोෝ හැටාධර්ම වික්ඩ නෙවුණා කියලා ඒනම් කොච්ච නාසයක් වෙයිද ජुரேनियම් බලශක්තිය නිපදවන්න යජ නිපදවන්න විතරක්नेෙමයි භාවිතා කරන්නේ වෛ්‍යප කන්න නිපදවන්න ආරසාකස් කරන්නවාගේම කාර්මික නිෂ්පාදනවල්ටත් ධවිතා කරනවා ැට लोगකේ රටවල් विස්सा ्युරनियම් නිෂ්පාධනය කරනවා ඒෙනුත් කැනඩාව කසකස්ताනය ඕस्ट्रेलियाब नाइकर, रुසිियाාව නැම්बියාව කියන රටවල්हा තමයි ගෝලිය, युरेनियම් නිෂ්පාදනයෙන් භාගරත්වදා නිෂ්පානය කරන්නේ युरेනිियම්බල, ආදේශකයක් වෙදියට නිෂ්ටික ප්‍රतिක්‍රයා කාරකවට, තරियම් කියන මෝලටව්‍යත් භාවිතා කරන්න පුළුවන් කියලා ස්वाවාගෙන තියෙනවා.